මේ දුෂ්ට ආණ්ඩුව එළවමු ජනවාරි 30 පස්වරු 1:30 ට කොළඹදී සමගි ජන බලවේගය. හිරන්න අයියේ. ඈ බං නිවුස් එකක් ගහද්දි බං නිකන් අවම මනුස්සකමවත් තියනවා නම් මොකක්ද උනේ කියලා මගෙන් අහන්න එපැයි. මෙහෙමයි ඔයා හැබැයි මේකත් ලියන්න හිරන්නයි. හෙගිය උදේ දැන් ඔයා මේ පුත්තරන්දිසේ කියන මාධ්‍යවේදියෙක්නේ. ඔයාලට අපේ අපේ මාධ්‍ය ලේකම්තුමා ලිඛිතව දැනුම් දෙනවනේ. ඊයේ උදේ අතර මට තිබුණා තබ්බෝයේ පාලමට මුල් ගල තියන 1,500ක් කිට්ටු මුදලක් වෙන් කරලා ඒකේ උදේම ගිහලා මුල් ගල තිබ්බා. ඒකෙන් පස්සේ මාණික්කංකන්ද විහාරස්ථානට යන මාර්ගයේ සම්පූර්ණ කැඩිලා ඒ මාණික්කංකන්ද ගමේ මාර්ගවල අඩුපාඩුකම් තියෙනවා කියලා ප්‍රාදේශ භාවයේ මැෂින් එක ඉල්ලගෙන ශ්‍රමදාන වැඩපිළිවෙලක් ලෑසි කරලා තිබුණා උදේ 9:00 එතන. ඊට පස්සේ ඒක ඉවර කරලා 9:00 වැඩ ඉවරෙද්දී එහෙන් පිටත් වෙද්දී 10:00 වුණා. ඊටත් වැඩි 11 කිට්ටු වෙලා. එතකොට උදේ ඔතන ඔය විරෝධතාවයක් තිබුණයි කියන තැන උදේ 9:00 තියෙන මීටින් එකට මට යන්න බෑනේ හිරන්න අයියෝ. මම මේක තේරුම් ගන්න ඕනනේ. ඒක හරි. එතකොට මට මම ඔහෙන් එනකොට මට ෆාදර් මයිකල් කතා කරා. පාද මයිකල් කතා කරලා කිව්වා පුතේ ඔයාලට නෙමෙයි තියෙන්නේ ඔතන වෙනත් කෙනෙකුට විරෝධතාවයක් හැදිලා තියෙනවා සුමිත් හාමුදුරුවව ෆෝම් කරන්නේ එයයි කියලා. ඔයා මෙතනට එන්න එපා. ඔයා මෙතන ඇවිල්ලා මේ අනුන්ගේ කරත්තවල මේ ආගම් ප්‍රාසයක් හැදෙනවා. ඔයා ඔකට නගින්න එපා කියලා. ඊට පස්සේ මම ෆාදර කිව්වා පියාණනි මෙතන ආගම් ප්‍රාසයක් නැහැ. අනිත් එක තමයි දෙවනි කාරණේ දැන් ඔය කියන මනුස්සයා බෞද්ධ මිනිහෙක් කතෝලික ප්‍රදේශයට එනකොට ආගම් ප්‍රශ්නයක් ඇදෙනවා නම් මම ආනමඩු වාසනේ ගිහිල්ලා මගේ වැඩ කරද්දි මට කවදාවත් ස්වාමීන් වහන්සේලා විරුද්ධලා නැහැනේ මම කතෝලිකෙක් වෙලා. එතකොට මේක අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපයි පියන්නේ කියලා කිව්වහම ඊට පස්සේ ෆාදර් කිව්වා දැන් එතන රැස්වීම ඉවරයි. ඒ රැස්වීම වැඩක් නැහැ. මේ ඔහොම එන්න පල්ලියට ආවිල්ලා කතා කරන්න කියලා. දැන් ඔයාගේ නිවුස් එක එහෙම් පිටින්ම වැරදිනේ මචං. උඹ ඔයිටඩිය හොඳයි ගණිකා වෘත්තියේ දුනා නම්. ඒ කියන්නේ මාධ්‍ය ගණිකා වෘත්තිය කියලා තමයි ඔකට කියන්න තියෙන්නේ. ඔක 2:50 වැඩක් හිරන්න අයියා. ඔක 2:50 වැඩක්. උඹ ඔයිටඩිය හොඳයි මචං. හිඟා කපන්. උඹට සල්ලි නැත්තම් යකෝ හුත්තෝ මට කියපන් මම උඹට සල්ලි ටිකක් දෙන්නම්. වැඩ කරන්න බා. මම කැමති නැහැ හිරන්න අයියා. මේ මම උඹලා අපි සහෝදරවගෙන ඉන්නේ. කරන්න බා මම කැමති නැහැ ඌට.